प्रोडक्शन निके वेड कोहमद रुआन माराय रुआन नदीन नेगिट कीमे खेल बार गुट अवन देखा वेड करला थी एन्ने अनी थातरम कैडिला मिक्षा उक्कोम वेड करला ने एतीये उदे इंदला प्रोडक्शन निके उक्कोम मशीन रिपेयर करला मीयु खाला दिब्ब वायर अलुतेन वायरिन करला लाइट दाला पेंट करला मेस होदला स्टोर वास करला अने मचां उबगान्यान गैनी निसा कियनवा निमे पुदुमाय ओक्कोटम वडा सिगरेट बीबी तन तन आइस गहापु प्रोडक्शन एके मिनिसु मेकेल्ले एक्क वेड करन हैंडी गैनी एक्ट महा पुदुम देवल करन्न पुलुवान रुवान रुवान पेमिन ससंगगे उरहिस मत सुरत तैबुएय පිරිමියෙක් හිතන්නේ ගෑණියෙක්ගේ ආත්මය ඇතුලේ පාර්වතීගේ අවතාරය තියෙනවා කියන්නේ ඒකනේ කෙල්ල දැන් පළවෙනි බටර් කේක් තොගයට බඩු ටික ලියාගෙන ඉන්නවා කමක් නැත්තම් සඳුදා ඉඳලා ප්‍රොඩක්ෂන් පටන් ගන්නද කියලා අහනවා අපි හිතුවේ මාසයක්වත් යයි කියලා නේද සසා මේ කම්පැනි එකේ නම රන්තර වුණාට මෙච්චරකල් මේ කම්පැනි එකට රන්තරුවක් පායලා තිබ්බේ නෑ ඒත් දැන් පායලා මං උඹට කියන්නේ සඳුදා ඉඳලා අර උඹේ අල්මාරියේ තියෙන ලාඩෝස පාට ෂර්ට් එකයි තද රතු පාට ටයි එකයි ඇඳගෙන හරියටම රාහු කාලේ පන්නලා රන්තරුවෙකේ අලුත් මැනේජින් ඩිරෙක්ටර් විදිහට ගොඩවෙයන් මට හරි ආසයි උඹට අත් දෙකෙන් සර් කියලා පිළිගන්න කෙල්ලට කියලා උඹට මල් මාලයක් දාන්න එසේ කියද්දී රුවන්ගේ දැස්වල කඳුළු පිරී තිබිනි සසංක ඇඳෙන් නැගිට රුවන්ගේ පිටහරහා සුරත යැවුවේය අද සිකුරාදා මට වීකෙන්ඩ් එකේ දවස් දෙකක් දීපන් කොල්ලෝ මට ඒ ඇති මං කෙල්ලටත් හෙට නිවාඩුවක් දෙන්නද රුවන් සිනාසි ඇසුවේය සසංක සිනාසුනේ ලැජ්ජාවෙනි අයියේ ससंका उड़ुमहले अय्यागे कामरेट आवे ते देखाद्द हदागेनमेय केल्ल लसन वेला नेद रुवन ओहु तम नेगनिय देस बला कीवेय यांडाये ओन्न तिंकिरिते हदुवे एक निमे दिन्नात एक उड़ट वेला मुनाद कुटु कुटु गान्ने रुवन ससंका देस बला सीना सुनेय अय्याय्या नैना पोड्डगेन किव्वे नैद्द नांगीट मगे अय्या इच्छरम एवनाट ताम मगे मसीना पोडगे मून बलागा बेरुना ससंक कीवे दुब्बर हंडिनी ए आट ताम मे ससंकागे हाटकट इन वीसा लभिलने इनवेलावट इन्ने बबा वीसा ने मे पास्पोर्ट नु अय्यागे हाटकट आवे एतद ओहु सीना से मे रणबेहगा पोसीन कोपे मुंट तबा गे रुआन्या कैमट इन वद अदापि नूडल सदन्याने रुआन्व कैसुवेय ऊ इन्नवा बाबा हदन्न ससंख कामरेन गिय तम सोयरिय देस बला उन्ने आदर बर बैलमेनी दवसक वंदना मेगेदरटा दवसट तमाटा ताताटा त्वडा हुंदट अयमे नांगीव बलागनु एत वंदना पिल्लेव पंसलट गिये पांदरमेय टिक दवसक इंदला पंसलट गोस वेंद एन्नट लोकु ओनेकमक एट एतिविय मे जीविते एक दिगट महा पुदुमाकार सिदुवीम मालावक सिदुविय एवा सिदुविये कागे हो देव नियम्याक विलसिनी मे देवल मे तरम लसनट उये कोहुमदै तवमत केल्लेट सितागत नुहकिय मेहम देयात्म पिटुपस कुमको बलगत दया कत वंदनाट हेमवेलेम सीते एहिते कुमक दई तव मत सीतागत नुहक अपाची मम पंसलट गिहिंग अपाची गे एंदलंगटम वित वंदना कीवाय तव मेलियवत्वटी नत मे पांदर मेनिक तव चुट्टकी निरपायाय मंते एक गेन दीला में अन्नद मंग अन्नाते मेमुनाद अयात तिबु पारसले देख अपाची असुवेय मे लोकुहा मुद्रुअ अंटे वीवा बोतले अगत्ता असनीप पिटने इन्ने
කතා කරලා පූජා කරලා එන්නම්. කතා කළා නම් මාත් ඇඳ ගන්නවනේ පුතේ. අද පින්න වගේ මං දුවලා එන්නම්. වන්දනා කාමරයෙන් පිට වූයේ මදක් පහත් වී අප්පච්චීට වැඳය. වන්දනා ගුරුපාරේ ඇවිදගෙන ආවේ නැගෙනහිර අහස් කුසින් යන්තමට මෙන් රත්තරම් පාටට මෝදු වීගෙන එද්දීය. පාන්දර අඩාඳුර අතරින් සුදු සායත් බ්ලවුසයත් ඇඳගත් හැංගීම්බර දර්ශනයකි. ඒ දෙස ඔහු බලා වුණේ ලෝභකමිනි. සසංක ඔහුවා කාර්ය ගුරුපාර මහපාර එකතු වෙන තැන නවතා බලා වුණේ ඇය එන දෙසය. වාහනයේ ඉන්නේ ඔහු බව ඇයට පෙනෙන්නේ නැත. ඊටත් මේ මහා පාන්දර ඔහු වාහනයකින් එතැයි ඇය සිතුවේ නැත. මේ දැන් පිපුණු මලක් කැවිදගෙන එන්නාක් බඳු සුන්දරත්වයක් ඔහු ලංලංව දැකගත්තේය. වාහනය අද්දරටම ආ මොහොතේත් ඇය ඔහුව දැක්කේ නැත. සසංක මුදු සිනහවකින් යුතුව වාහනේ දොර ඇරියේය. ඇය බැලුවේ ගැස්සීගෙනය. ඔහුව දුටුවනම ඇය පුදුමයෙන් සිනාසුනේය. අනේ දෙයියෝ, ඔයා මං තමා බබා. අනේ මං හිත හිතාවෙත් ඔයා ගැනමනේ. මං දන්නවා. කොහොමද දන්නේ? මූණෙන් පේනවා. ඇය මොහොතක් ඔහුව වාහනේ දෙස බලා උන්නාය. මහත්තයෝ, මේ කාර් එක මං කියන්න. මට කියන්න මගේ පුංචි නෝනා කොහෙද යන්නේ කියලා. කෙල්ල තොල්පට පෙරලා සිනාසුනේය. උදේන්ම පන්සලට ගිහින් එන්න හිතුණා. හිතේ බරකින්ද බබා ඉන්නේ? හරි හිතේ බරකින් ඉන්නේ. අපිට සුදු මහත්තයෙක් හම්බ වුණානේ. එයා ඇවිත් හිත උඩ සමනල කන්දම තියලා. ඉතින් බරයි. ඔහු දුක් බර ලෙස ඇගේ අතකින් අල්ලා ගත්තේය. නගින්න යම් මාත් එක්ක පන්සල් යන්න. ඇය වාහනයේ ඉදිරිපස අසුනේ ඉඳවා ඔහු මොහොතක් බලා උන්නේය. ඇයි හරි ලස්සනයි. ඔහු වාහනය පනගන්වා රිවර්ස් කරද්දී ඇය වාහනයේ ආසනය ඉදිරියෙන් තිබූ ෆයිල් කවර කීපයක් දෙස නිකමට බැලුවේය. ඒ සියල්ල රන්තරු ආයතනයේ විවිධ කටයුතු පිළිබඳ ෆයිල් කවරයි. ඒවා ඔහු ළඟ තියෙන්නේ ඇයි? මේ ෆයිල්ස් රන්තරු ඒවා. රන්තරු එකේ ෆයිල්ස් මං දන්නවා. ඒවා ඔයා හැම දෙයක්ම මං කියන්නම්. පන්සලට ගිහින් ඇවිත් කොහේ හරි යම්. ඔහු කීවේ ඇගේ හිස අතගාය. වන්දනාගේ හිතට මහා අමුත්තක් දැනිනි. ඇය සසංක දෙස මොහොතක් බලා උන්නාය. ඇය ගියරය මත තිබූ ඔහුගේ වමතට සුරත තැබුවාය. අසංක අයියේ, කියන්න බබා, මට මහ මොකද්ද දැනෙනවා? ඇයියේ? එහෙම දැනෙන්නේ දැනෙන්න දෙයක් තියෙන නිසා බබා. මොන දේ වුණත් මට ඔයාව නැති වෙන්නේ නේද? සසංකගේ පපුව උණු වීගෙන මෙන් ගියේය. ඔහු වඩාත් සුරක්ෂිත ලෙස ඇගේ සුරත අල්ලා ගත්තේය. එහෙම වුණොත් ඔයාගේ මහත්තයා ජීවත් වෙන්නේ කොහොමද? මටත් බෑ. ඇය දුබ්බර ලෙස මිමුණුවාය. පිල්ලෑව රජමහා විහාරය පිහිටා ඇත්තේ විශාල වෙල්යායක් මැදි කරගෙනය. කොළඹ හොරණ පාරේ පිහිටි මේ විහාර භූමිය පාන්දරට ලස්සනය. සෑහෙන ඈතක් වෙනතුරු අත්තිඩිය කුරුළු අබේ භූමිය පැතිර ඇති නිසා නගරයක පිහිටි මේ පූජා භූමියට ලැබෙන්නේ පිටිසරබද පන්සලක පෙනුමය. ඇය ඔහුට කියා වාහනය ප්‍රධාන පාරේ පසෙක වූ නෙළුම් මල් අලවිසැල අසල නවත්තා ගත්තාය. මල් කඩේට අලුත්ම මල් ආවේ දැන්ය. පාන්දරම ආ අලුත් සුදු නෙළුම් මල් දකිද්දී ඇගේ හිතම පිරිගියේය. මට මල් 100ක් දෙන්න. මල්කරු සිරියාවන්ත ඇගේ මූණ දෙස බලා අතට හසු වූ මල් පොකුරම ඇයට දුන්නේය. මෙච්චර? උදේ පාන්දර පළවෙනි බිස්නස් එක කළේ පුංචි නෝනා එක්කනේ. ගන්න පුංචි නෝනා. ඇය සසංක දෙසද බලා සිනාසි පර්ස් එකෙන් තවත් රුපියල් 50ක් ගෙන
මල්කරුට දුන්නාය අලුත්ම මල් ඊයේ රෑ කඩපු අද කොහෙද අලුත් නැලුම් මලකත් ඇගේ මුහුණ අතරත් කිසිදු වෙනසක් නැතයි ඔහුට සිතුනි මං හිතන් ඉන්නේ ලොකුසර් ලබන සතියේ ආවහම එහෙ ගිහින් ලොකුසර්ට බුලත් දීලා වැඳලම පන්සලට ඉන්න කෙල්ල මේ කියන්නේ තාත්තාගෙන බව සසංක දනි හදිසියේ බුලත් දෙන්න සර් මං ඉන්ටර්විව් ආපු දවසේ මගේ මූණ බලාගත්තේ මං ඒ දවස්වල හරි ප්‍රශ්න ගොඩක උන්නේ අප්පච්චි ජයවර්ධනපුරේකේ නවත්තලා උන්නේ අතේ සතයක් තිබ්බේ නෑ අප්පච්චිට බෙහෙත් ටික ගත්තේ මගේ මාලේ බැංකුවට තියලා ඒ වෙලාවේ මට ඒ රස්සාව ලොකු දෙයක් වුණා එදා මං හිතාගත්තා මට මෙච්චර දෙයක් දීපු මේ සර්ට අබමල් රේනුවකින්වත් වරදක් කරන්නේ නෑ කියලා මේ ටික කියද්දී ඇගේ ඇස්වල කඳුළුද විය තමන්ම ප්‍රතිපත්ති හදාගෙන තමාමයේ ප්‍රතිපත්ති රකින්න කෙල්ලන් අද ඉන්නවාද කියා ඔහුට පුදුමය ඉන්නවා නම් ඒ තම අනාගත බිරිඳ පමණක් බව ඔහු දනි එදා කතා කළානේ ඉතින් මොනවාද කිව්වේ මට ඇඬුණා අනේ තුන් පාරක් මට තුනුරුවන් සරණයි කිව්වා මොන එකටද මන්දා ලොකුස කතා කරනකොට මගේ මහත්යව හරියට මතක් වෙනවා ඇය කීවේ ඔහුගේ අත අල්ලාගෙනය එහෙම මතක් වෙන්න ලොකු බැඳීමක් තාත්තයි මායි අතර තියෙනවානේ සසංග කීවේ සිතිනි සර් මට ඉන්දියාව ඉදලා එනකොට සාරියකුත් අරන් එනවා කිව්වා තාත්තා ඒ සාරිය රැගෙන එන්නේ ඔහුගේ අනාගත ලේලියට බව දන්නවා නම් ඔහු එකවරම මගුල් සාරියම රැගෙන එනු ඇත වාහනය පිල්ලෑවට යන ගුරුපාරේ ඇදී ගියේය දෙපස වූයේ කුඹුරුය තවමත් හිරු හරියට පායා නැත ඒ නිසා පරිසරය තවමත් නොඉඳුල් කුමාරියක් වාගේය